මේ වාහනවලින් ඉවත දැමූ දුණු කොළ කැබැල්ලකි. ගිනියම් කළ පසු අවශ්‍ය හැඩයට කපා ගන්නවා. සලකුණු ඔස්සේ ඝනකමින් තුන් කාලට වැඩි ප්‍රමාණයක් කපනවා. මේවායින් කැති පිහිවැනි ආයුධ සෑදිය හැකි. කපන කටුව විටින් විට ජලයේ දමා සිසිල් කරගන්නවා. දෙපැත්ත හරවමින් මිටියෙන් ගසා වෙන් කරගන්නවා. කපාගත් කොටස රත් කර ගිනියම් කරගන්නවා. සුදුවන් රතට ඇති විට හොඳින් හැඩ තලාගත හැකි. තැලෙන්නේ විටයි. දෙදිනෙක තැලුවොත් ඉක්මන් වෙනවා. රතු පැහැය ඉවත් ගිය පසු තැලුවොත් පිපුරු මැතිවේ. පළල අඩු පැත්ත තලා දික් කරමින් අංශක 90ට පමණ නවා ගන්නවා. රත් කරගත් දිග පැත්ත නැවත තලා අවශ්‍ය පමණට හැඩ නවා ගන්නවා. දැන් කැත්තක ස්වරූපයක් පෙනෙනවා. මද පවනේ නිවෙන්නට පැත්තකට දමනවා. ගිනිගලේ අල්ලා කැපුම් පැත්ත හැඩ කරගත් පසු නැවත යම් තරමකට රත් කරගන්නවා. ජලයේ දමා සිසිල් කරගත් පසු පීරිගෑමට හැකි පරිදි පණ බාල වෙනවා. සියුම් මුවතක් ලබා ගැනීමට පීරිගානවා. ලිපේ දමා පිහියේ කැපුම් පැත්ත ගිනියම් කරගන්නවා. සිසිල් ජලයේ දෙතුන් වරක් ගිල්වා දැඩි කරගන්නවා. පීරිගා බලද්දී ලා සුදු පාටට කැපුම් දාර ප්‍රදේශය පිහිටි විගස තෙත බුරුසුවෙන් නැවත සිසිල් කර තුඩේ දැඩි බව රැකගන්නවා. නැවත මද රස්නෙට තවාගන්නේ පන්නරය තබා ගැනීමටයි. නිල් වර්ණය කැපුම් තුඩට එළඹෙන විට වහා සිසිල් කරගන්නවා. යකඩ ඔක්සයිඩ් වල වර්ණය විවිධ උෂ්ණත්වවලදී වෙනස් වෙනවා. දුණුකළ වලින් පිහියක් සෑදීමේදී පණ පෙවීමට ගන්නේ නිල් පාටයි.